සාමාන්‍ය ක්‍රමයට වැඩිය මේ පර වෙනස් මොකද ංකොලොත් රටක් නිසා පොඩි අවකාශයක් දීලතියනවා දැන් ඒකේ ධනාත්මක පැත්ත කොත් න රිනාත්මක පැත්ත කොත් තිෙන ධනාත්මක පැත්ත ඇවිල්ලා බොහම අමාරුවෙන් ඉන්නකොට කෞර විල්ල සල්ි දීලා කිවුවත් අනිතේ වල් වලටත් වියදන් කරන්න පුලුවන් කියලා ඒක ධනාත්මක පැත්ත ඇවිල්ලා යම් කිසි සහන සහනයක් ලැබෙනවා ඒ එක ධනාත්මක පැත. මොකක් දක රිනාත්මක පැත්ත. රිනාත්මක පැත්ත ඇවිල්ල මේ එකක නයක් මේක ණයක්? නාය අන්තිමට ගෙවන්න වෙනවා. ඉතින් මේ අලුත් පනතේ දරත්ම කරුණ දෙකත්ති න විශේෂණවන් සඳහන් කරන්න ඕොන එක කැවිල්ලා මුදල් අච්චු ගහන්න දෙන්න නැහැ තවි දෙකට කිව්වත් හොම කැටියෙන් කිව්ව. එක කියන්නේ රජයට මුදල් අවශ්‍යනං රජයට කිහිල්ල ප්‍රාථමීක වෙෙල්්ධපොලින් ගන්න බැහැ. ජයටටගහිල්ලා දෙවනි වෙල්ද පොලෙන් සකට්‍රරි මකට් එකෙන් ගන්න ලුවන් තකොට එක එක දනාාත්මක දෙයක්. මකද හිතූ පලිය හරද මුදල්ලමිජතුමාට හරි අගමතිගෙනෙ කර ජනාතිිපති කෙනෙක්හරි අබිනට මඩලෙකට හි පලිය හරද මුදල්ල අච්චුගහන්න බෑ එක එකක්. දෙවනි ඇවිල්ල මොනිටරි බෝඩ් එකේ මුදල් මණ්ඩලේ ඉන්නවා මුදල් ආමාත්‍යංශේ ලේකම්. ඉති මෙතන මුදල් ආමාත්‍යංශේ ලේකම්. ඉතනින් යාාව අයිංකරලා තියෙන්නේ එයායට එතන මුදල් මණ්ඩලේ චන්දයක් නැහැ. ඉති අපි කියන් පං හරි. ස්වාධීන කිරීම පැත්තෙෙන් එක ධනාත්මකයි කියලා තිෙනවා. ඉඩ පස්සේ තියෙනවා සාමානෙන් රජයේ ආයතනයක් පාලිමිතුු ඉදර පත් කරන්න න එකගළගේ බච් කන තිං අයය මහ බැංකුව ඒ කරන්න අවශ්‍ය නැහ. ඒ නිදහසත් මේ පනතෙන් ලබාදීලා තියනවා. ති ඒ ඇවිල්ලා ධනාත්මක පැත්ත. නමුත් ඒ වගේම අරද. රිනාත්මක පැති කීපයකුත් මේක තිීනවාම් අරි ප්ලොකු ප්‍රශ්ති නො මේවා අපි නිරාකරණය කර ගන්නම ඕනේ. එතුකට මේකේදී මුදල් මණ්ඩලයක් තිනෙනවා ගානනි බෝඩ්ෙුත්ති න ට්‍රක්චර් එක ගව්නිං බෝඩ් එකගත්ති නවා හදනෙක්ගේ මුදල් මණ්ඩලේට කරලා තියෙන්නේ අරිද සාමන මුදල් මන්දරය හතරවස්සන යින්න එකක ගවනි බෝඩ් එක හදනත් එකතු කරලා තිනවා ඉති ොකක්ද මෙතර කරලලා තිෙන්නේ මේ ච්ච හොදයක් නෙමයි. මොකද. ව්නිම් බෝඩ එකේ වැඩි පිරිසක් පත් කරන්න පුළුවන් හැමදිතුමාට ඇැමතිමාත් කරනොඩි බේට මේක දේශපාලි කරණය වෙනවා. ඉරිවාස ඒ අය ඒ හරහා මල්ට්‍රී බෝඩ්ඩ එකට දාගන්නවා. ඉතිං මේක අපි කිව්වට ස්වාධීනයි කියලා පත්වීම් හරහා පත්වීම් හරහා පත්වීම් හරහා මේක ස්වාදීන වෙන්න නැ ඇති මේ ගැන අපිගේ ප්‍රවේසං වෙන්න ඕනේ මංහිතන මට සුදුසු ක්‍රමයඇවිල පත්වීම් ගැනමම් බොම එකට කියන්නේ න්නේ ත්වීම් ගැන ස්වාධීන කරමවේදයක් තිෙන් ුනේ පත්වම් කරන්න ඒ ඇන්නේ උදාහරණය කැටියට කිවෝොත් අපි අපි මන්ඩ්‍රබෝඩ්ඩ එක මුදල් මණඩලය ගත්තොත් නාම යෝජනාටික ඒ එතන්ට යුද්ධවල ඊට පස්සේ ඒ විවස්සාදායක සභහා හාරහ තමයි පත්කරගන්නවනන් තමයි හුඟක්ම හොඳ ක්‍රමය මේක පැහැදිලි නෑ හෙම කරන්න කරනවා කියලා ඉතික අපි වෙනසක් කළ යුතුමයි මොකද එක පැත්තකින් කියන ස්වාදීනයි කියලා අනිත් පැත්තේ වක්කරව ඇවිල්ලා වකරව ඇවිල්ලා දිනපතා ක්‍රියාවලියට මහා බැංකුවඒ ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. එ වගේම කියනවා අපි දන්නවා අධිපති මහ බැංකු අධිපතිව පත්කිරීමේදී කල සීමාවක් තිබුණ සාමානයෙන් අවුරුදු හයයි ඊට පස්සේ එක දෙවතාවක් තමයි ඉන්න පුළුවන් වැඩිමුණ තවරුද්දුදල හයි ඒක පාලක මණඩලයට බලපානුව නමුත් ඒ පැහැදිලිව ප්‍රකාශ කරලා නෑකේ මහ බැංක අධිපතිට බලපානාව කිය ඇති මහිත අධිපතිතත් කාල සීමාව අප එක සීම කරන්න ඕනේ. ඉට අමතරව නියෝජ්‍ය අධිපතින් පත්කරන්න පුළුවන් කියලා කියනවා එක ඉඩදීල තියනොත්. ඒ පත්කිරීම වල දත් මූල ධර්ම අපි කිය අනුගමනය කරන්න කියලා ඒක මුදල්ලම තුමාගේ තිීරුණනයක් නෙමේ ඊට වැඩි ක්‍රමවේද තියන්න ඕනේ සුදුමහුත් සුදුසුම පුදගල, එතට පත්කිරීමට මංගේවල් විසර කියන්නේ යන්නේ ැහැ. නමුත් මේ මූලධර්මය තමයි මෙතන තියෙන ගැටලුව ප්‍රශ්නය තියෙන්නේ. ඉතින් පත්වීම්වලට. අවසානයේ දී මෙ කියන්න ඕනේ දැ මේ මහ බැංකුවට සාමන්‍ය වාාකීම් දෙ එකක් තියවා. එක වගකීමක් ඇවිල්ලා උද්ධමනය පාලනය කිරීම. දෙවනි වගකීම ඇවිල්ලා බැංකුෂේත්‍රය නැත මූල්්‍යෂේත්‍රයේ. ඒ ස්ථාවර්්‍රභාවය තබාගෙන ඇමට මේක පැදිලිව කියනවා මූලික තැන ගන්න ඕනි කියලා උද්දමනය පාලනය කිරීම ඉන්ෆලෂන් ටර්ගටිං එතකොට ඒක න්තර සඳහන් කරනවා පනතේ මුදල් ඇම තිතුමත් මහබැංකේ අධිපතිත් මහබැංකුවත් එකඟ වෙන්න ඕනි කියලා හැම අවුරුද් දෙම එක එකඟ වෙලා ගැසටටින් ඒ දන්වන්න ඕනි කියලා. එතකොට ඒ ඒ එල්ලට යනවනං මේක කියන ආකාරයට මේ ගැෙන හුගක් ක්‍රම විධීන වාර්ථක විද්‍යාවේ නමුත් මේතන සඳහන් කල තින කම විදිගන මිත්‍රතා කරන්නේ ඒ ක්‍රම විදියට යනවනං. එක එකත්වයක් නැත්තන් අපි මොනුවද කරන්නේ.නඒ ප්‍රශ්යට මේක පිලිතුරක් තාම නැහැ අ එක ත්වයක් නැත්ත කෝම දෙක නිරාරණය කරන්නේ. කියම එකගත්වත් තිනවාවල එකගත් ඇේ ඉවස මහ ැකවේ ළ වැඩේ කරගෙන කරගෙනයනවා රගෙන යනවනන් හ හ ැකටව කීමක් තියෙනවා අවම ගාන හැම කාර්තුේම. ඒ අය ප්‍රකාශ කරන්න ඕනේ ඉල්ලෙක් දීලා තිීනවන දැන් අ එකඟ වෙලා තියනන එක ගැස කරල තියෙනවානේ එතකොට එල්ල එක කොහොමදේ උද්ධමනය පවතින්නේද නැද්ද කියලා. සමහල්ලාවට ඒ මුලින් එකඟ වෙන කොට තියන්න පුුවන් මාජින්‍යක් තියන්න පුළුවන් ඒ එකත් එකඟ වෙන්න පුළුවන් කෝම දෙ කරන්නවනි කියෙන. ප්‍රශ්්‍යතියන මේකයි කියම මහ බැංකොට එක කරන්න බැරිවුණනා කියලා. එල්ලේ ගැන එකඟ ව ගැස්සට කලා නොත් මහ බැංකට එක කරන්න බැරි වනා කියලා කියමු. බැකට එක කරන්න බැරිවුණන. අනි වාර්යෙන්ම හෙන එක පාලිමේන්තුවට එන්න ඕනේ මොක දකට පාලිමේන්තුුවට කවු කුර හරි වා කියන්න පෑනකෝ රි. ඇයි මේඒක මෙහම වෙලා තියන්න එක ගුණනට පස්සේ මේක වෙලා යන්නේ කියලා ඉති ඒක පිළිබඳවත් මේක පැහැදිලි නැහැ මේ අලුත් පනතේ ඒ කොහොමද කරන්න කියලා. ඉතිං. අපි மூූල ධර්මයක්යට පිළිගන්නවා මහහා බැංකුවක් ස්වාදීන වෙන්න ඕනේ නමුතු වග කියන බැංකුවක් වෙන්න ඕනේ දැන්තියන පනත මේ තින විදිටම අපට පිගන්නට බැෑැ. මීට වැඩිය මඟතන්නේ ස්වාධීන පනතක් අපි දෙදස් දහ නමේද පිළියල කලා අරද. ඒ ඒ මම දන්න ඇයි ඒ පනදින්දිරිපත් කරන ඇත්ත කියලා ඉතින් ඊට පස්සේ මම බැලු හම මේ අF ජාතයන්තර මූල්‍ය අර මුදක් තියෙනවා මේ ඉදිරිපත් කරන්නේ යන්නේ මහා බැංකුවයි අFක එක වෙත්ත පනතක් කියලා මම දන්න මේ පනත පිදීල තියෙන හෙම එකදගේ ල අපිදන්නේ නෑ නමුත් ඒහම නංම් අවලො ගැටලුව ප්‍රශ්ණයක් තියෙනවා. මේ අපි දැම්ම කතාරන්න මකර පාලමිතුමක සාකච්ච වෙලා නහ. අපි මේක ගැනවාද විවාද කරලා වෙනස්වීම් කරන්න ඕනේ මකද අපි ගොඩනගන්න ඕනේ අ අර්ගලෙන් ආවේ අපිට සිිස්ටම් එක මාරු කරන්න ඒ කියන ආය අත්තන ගොඩනගීමක්, සමගි ජනබලවේගේ ඉන්න පුද්ගලයන් දිහා බලන්න නෙමයි. සමගි ජනබලවේගේ ගොඩන ගනේ පුද්ගලයන් නෙමයි. අපි ගොඩනගන්න චින්තනයක් ගොඩනගන්නේ. කණඩායමක් ගොඩනාගන්නේ මොකද රජයයක් ඉදිරයට අන්න නං මේ අවුදු හතලේ තින පාඩම ඇවවිල්ලා චින්තනය ප්‍රතිපත්තිය මොකක්ද ක්ඩායමක් තියනවාද එක කරන්න එනිසාටම පැහැමදිිස්සම කියන්නේ සාධීත් ප්‍රේම දස්සගේ ක්ඩායම දිහා බලලා. ඒ වගේ සමග ජනබල වේගේ ප්‍රතිපත්ති දිහා බල්ලතමයි තීරණ ගන්න ඕනේ අනිත්තායක සසඳල මංගතන අත.

සාමානයෙන් ක්ටන්ඩ ෆන් ෆැසිලිට එක දෙනකොට සාමාන්‍යින් ෝක එක සාමාන්‍යයෙන් දෙන්නේ තමෝන්ගේ විදේශශේෂය එකතුවට තමයි සාමාන්‍යයෙන් දෙන්නේ දැ ලංකාවට දාසේ වතාවක් දීලා තියෙනවනේ නම්වතාවක් අපි සම්පර්ණයම ලබා ගත්තන්නේේ අර හත් වතාවක් ලැබු නැ එතකොට මේක තමයි දා හත්වෙනි වතාව ඇද. එතකොට අද රට බංකොලොත්. අද රට බංකොලොත් නිසා පොඩි වෙනසක්තියනවා. සාමාන එකක දෙන්නේ මංකිවගේ විදශේෂයට රිස්ර්ව එකට එකුතු කරලා ඒ ගොඩක් ගොඩනගන්න. ඉ ට බංකොලොත් නිසා මේ දීලතියනව රචයට අවස්ථාවක් දීල තියනවා ඒ අනිෙක් දේවල්ලට පාච කරන්න පුුවන් කියලා ඉතින් ඒක හම්බනේ ස් ඉන්ස්ටර්ලට එක මයි ය අපන හම්බුණ ඩොර් මිලියන තුන් සය ගාන හරිද තියක පාචකන්. ඉතින් පත්තරේ දැක්කාවගේ මාධ්‍යිය දැක්කවගේ ගලන් රජය කියනවාගේෙන් කොටසක්. යයක්ගේ වන්නන්නේ ඉදියාවට කිව්වා කියලා කියනවා. එකට අනිත් මුදල්ලුවොත් ඒ අයට පාවිච්චි කරන්න පුළුවන්. අර රජයට දීල තියෙනවා අවස්ථාවක් ඒක පාවිච්චි කරන්න අවස්ථාවක් දීලා තියෙන. ඉතින් සාමාන්‍ය ක්‍රමයට වැඩිය මේ පර වෙනස් මොකද දංකලොත් රටක් නිසා පොඩි අවකාශයක් දීල තියෙනවා දැන් ඒකේ ධනාත්ම පැත්තකොත් නෝ රිනාත්මක පැත්තකොත් තිවා ධනාත්මක පැත්ත ඇවිල්ලා බොහම අමාරුවෙන් ඉන්නකොට කෞර විල්ල සල්ි දීලා කිවොත් අනිතේ වල්මටත් වේද කරන්න පුළුවන් කියලා ධනාත්මක පැත්තැ විල්ල යම් කිසි සහන සහනයක් ලැබෙනවා ඒකක දනාත්ම පැත්ත මොකත් ක රිනාත්මක පැත්ත රිනාාත්මක පැත්තැ විල මේක නයක් මේක නයක් නාය අන්තිමට ගෙවන්න වෙනවා